අපේ මූණේ තියෙන කුණු දූවිලි ඊට අමතරව බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් මේ වගේ දේවල් අපේ මූණෙන් අයින් කරගන්න අපිට ඇඩ්වාන්ස් ෆේෂල් ට්‍රීට්මන්ට් එකක් කරන්නම වෙනවා. ඒ කියන්නේ සැලුන් එකට යන්නම වෙනවා. හැබැයි එහෙම සැලුන් එකකට යන්නේ නැතිව ෆේෂල් ක්ලෙන්සින්, ෆේෂල් ස්ක්‍රබින් වලින් ටිකක් එහාට ගිය ඇඩ්වාන්ස් ආකාරයේ ට්‍රීට්මන්ට් එකක් අපිට ගෙදරම කරගන්න විදිහක් නැද්ද? ඒ විදිහට ගෙදරම ඉඳන් හොඳ ෆේෂල් ක්ලීන් අප් එකක් දාගන්න හොඳම ප්‍රොඩක්ට් වර්ගයක් තමයි peel off mask කියන්නේ. peel off mask මොනවාද? කොහෙද ඒව ගන්න තියෙන්නේ? ඒ වගේම ලංකාවේ තියෙනවද? ඔව් තියෙනවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ අන්න ඒ වගේ හොඳ ෆේෂල් ක්ලීනින් එකක් දාගන්න පුළුවන් peel off mask ප්‍රොඩක්ට් එක රිවිව් එකක් ගැන. ඒ ප්‍රොඩක්ට් එක තමයි Pachinos Black Mask. आदर फैशन निदेव यूट्यूब चैनल ඉතින් අද මේ වීඩියෝ එකේ මම ඔයාලට කතා කරන්නේ peel off mask කියන ප්‍රොඩක්ට් වර්ගය ගැන. ඉතින් ඒ ප්‍රොඩක්ට් එකේ විස්තර කතා කරන ගමන් ලංකාවේ ඕගලන්ට එහෙම ගන්න පුළුවන් ප්‍රොඩක්ට් එක ප්‍රොඩක්ට් රිවිව් එකකුත් ඕගලන්ට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලට තාමත් fashion with dev youtube channel එක subscribe කරලා නැත්නම් ඉක්මනටම පල්ලෙහා තියෙන subscribe button එක ඔබලා subscribe කරන එක. එතකොට ඕගලන්ට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් ඒ ගැන විස්තර දැනගන්න. එහෙනම් guys වැඩි කතා වුනේ අපි යමු වීඩියෝ එකට. අපේ ජීවිතයේ එදිනදා කරන වැඩක් තමයි අපේ ෆේෂල් ක්ලීනින් එක නැත්නම් අපේ මුහුණ පිරිසිදු කරගන්න වැඩේ. ඉතින් මේ වැඩේදී අපි ෆේස් වොෂ්, ක්ලෙන්සර්ස් වගේ දේවල් යොදාගෙන අපේ මුහුණ ක්ලීන් කරගන්නවා. ඊට අමතරව ෆේෂල් ස්ක්‍රබ් වගේ දේවල් යූස් කරලත් අපි මේ වැඩේ කරගන්නවා. ඉතින් ඇත්තට මේ වැඩෙන් අපේ මුහුණේ තියෙන ගොඩක් කුණු දූවිලි වගේ දේවල් ඉවත් වෙනවා. මේක අපි දිනපතා කරන්න ඕනේ දෙයක්. ඉතින් මතක තියාගන්න ඕනේ දේ තමයි මේ වැඩෙන් අපේ මුහුණට 100% ක්ලීන් අප් එකක් සිදු වෙන්නේ නැහැ. ඊට අමතරව අපේ මුහුණේ තියෙන බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් මේ වගේ දේවල් ක්ලීන් අප් කරගන්න බෑ අපිට ෆේෂල් වොෂ් එකක් නැත්නම් ක්ලෙන්සර් එකක්, ස්ක්‍රබ් එකක් යූස් කරපු පළියට. ඉතින් අපි අන්න ඒ නිසා තමයි කාලෙකට පාරක් ඇඩ්වාන්ස් ෆේෂල් ට්‍රීට්මන්ට් එකකට නැත්නම් අපි සැලුන් එකකට ගිහිල්ලා කරන ෆේෂල් එකකට යොමු වෙන්නේ. මොකද මේ වගේ දෙයකදී ඕගොල්ලන්ගේ මුහුණ සම්පූර්ණයෙන්ම පිරිසිදු කරලා ඊට අමතරව මුහුණට ලබා දෙන්න අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය ලබා දෙනවා. හැබැයි ඉතින් හැමෝටම මේ ෆේෂල් ට්‍රීට්මන්ට් වලට සැලුන් වලට යන එක ටිකක් කරදරකාරී වැඩක්. ඉතින් ඔන්න ඔය ප්‍රශ්නේ निराකරණය කරගන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් නැත්නම් අපිට ගෙදර ඉඳන්ම යම්කිසි ප්‍රමාණයක ඇඩ්වාන්ස් ක්ලීන් අප් එකක් කරගන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් තමයි මේ peel off mask කියන ප්‍රොඩක්ට් එක. ඉතින් මේකත් එක්තරා ආකාරයක mask එකක්. ඔයගොල්ලෝ මගේ channel එකත් එක්ක දිගට මීඩියා නම් ඔයගොල්ලෝ දැකලා ඇති මම මීට කලිනුත් mask එක ගැන වීඩියෝ එකක් කරලා දාලා තියෙනවා. ඒනම් mud mask එක ගැන. ඉතින් මේ විදිහට විවිධ විවිධ වර්ගයේ mask වර්ග තිබ්බත් ප්‍රධාන වශයෙන් ඔයගොල්ලන්ගේ මූණට නැත්නම් මේ facial mask වලින් ඔයගොල්ලන්ගේ මූණට ලැබෙන ඇඩ්වාන්ටේජ් එක ගොඩක් දුරට එක සමානයි. ඒ තමයි ඔයගොල්ලෝ මුහුණේ තියෙන කන්ඩිෂන් එක වැඩි කරන එක නැත්නම් ඕගලන්ගේ මුහුණේ තියෙන තැහැපත්කම නිරෝගීකම වැඩි කරලා දෙන එක. ඉතින් අද මේ වීඩියෝ එකේ මම ඕගලොත් එක්ක කතා කරන්න යන mask වර්ගය peel off mask කියන කැටගරියට අයත් වෙන එක. ඉතින් මේ peel off mask වල peel off කියද්දිම ඕගලන්ට තේරෙනවා මොකක් හරි ආවරණයක් ඉවත් කරන කතන්දරයක් තමයි මේ කියන්නේ කියලා. ඇත්තටම ඔව් සිද්ධ වෙන්නේ මේකෙදී ඕගලන්ගේ මුහුණට මේ mask එක දැම්මට පස්සේ ඒ mask එකකට peel off කරන්න පුළුවන් නැත්නම් ඒ ආවරණය ගලවලා දාන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය සිද්ධිය වගේ තමයි ඕගොල්ලන්ගේ මුහුණට ඒ ලැබෙන බෙනිෆිට්ස් ටික ලැබෙන්නේ. ඉතින් මේ peel off mask එකකින් ඕගොල්ලන්ගේ මුහුණට ප්‍රධාන වශයෙන්ම ලැබෙන බෙනිෆිට්ස් කිහිපයක් තියෙනවා. එකක් තමයි ඕගොල්ලන්ගේ facial pose නැත්නම් ඕගොල්ලන්ගේ මුහුණ තියෙන සිදුරු වල තැන්පත් වෙලා තියෙන කුණු දූවිලි ආදිය ඉවත් කරන එක. ඒ වගේම ඕගොල්ලන්ගේ මුහුණේ තියෙන excess නැත්නම් වැඩිපුර තියෙන තෙල් වර්ග මුහුණෙන් ඉවත් කිරීමේ හැකියාවක් මේ peel off mask වලට තියෙනවා. ඒ වගේම අපි ටිකක් advanced facial treatment එකකින් බලාපොරොත්තු වෙන මුහුණේ තියෙන dead cells නැත්නම් මුහුණේ තියෙන මැරිච්ච සෛල ඉවත් කිරීමේ හැකියාවත් මේ peel off mask වලට තියෙනවා. අනිත් දේ තමයි අපි advanced treatment එකකින් බලාපොරොත්තු වෙන black heads, white heads අපේ මුහුණේ තියෙන ඒ දෙබලුත් අයින් කරගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි මතක තියාගන්න facial treatment
හෙඩ් ගිලා ඕගොල්ලෝ බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් අයින් කරන තරම් ඇකියුරේට් මේ වැඩේ කරගන්න බෑ. ඒ කියන්නේ ගොඩක් පළදායි නෑ ඒ තරම. නමුත් යම් කිසි ප්‍රමාණයක වයිට් හෙඩ්ස් බ්ලැක් හෙඩ්ස් අයින් කරගැනීමේ හැකියාවත් ඔයගලන්ට මේකෙන් යූස් කරලා කරගන්න පුළුවන්. ඉතින් ගයිස් ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි ඔයගලන්ට මේ පීල් ඔෆ් මාස්ක් එකකින් කරගන්න පුළුවන්. නැත්නම් ඔයගලන්ට ලැබෙන බෙනිෆිට්ස් මෙන්න මේ වගේ දේවල්. ඉතින් ගයිස් අපි මේ දේවල් ගැන දැනගත්ත දැන් එහෙනම් අපි යමු අද රිවيو කරන ප්‍රොඩක්ට් එක පැත්තට. ඉතින් මම ඔයගලන්ට කලින් කිව්වාගේ අද රිවيو කරන ප්‍රොඩක්ට් එක තමයි පැචිනෝස් බ්ලැක් මාස්ක් කියන ප්‍රොඩක්ට් එක. ඉතින් මේකත් පීල් ඔෆ් මාස්ක් වර්ගයට අයත් වෙන මාස්ක් එකක්. ඉතින් මේකේ සඳහන් කරලා තියෙනවා මේක ඩීප් ක්ලෙන්සින් චාකෝල් බ්ලැක් මාස්ක් එකක් කියලා. සාමාන්‍යයෙන් පීල් ඔෆ් මාස්ක් එකක තියෙන ඇඩ්වන්ටේජස් වලට අමතරව මේකේ චාකෝල් අඩංගු වෙන හින්දා අමතර බෙනිෆිට්ස් වගේකුත් ඔයගලන්ට ලැබෙනවා. උදාහරණයක් විදිහට මේ චාකෝල් වල තියෙනවා හොඳ ඇබ්සෝබන්ස් ඇබිලිටි එක. නැත්තම් උරා ගැනීමේ ශක්තියක් මේ චාකෝල් වල තියෙනවා. ඉතින් ඒ හින්දා ඔයගලන්ගේ මුහුණේ නැත්තම් අර මම කලින් කතා කරපු මුහුණේ තියෙන සිදුරු ඇතුලේ තියෙන මේ කුණු දූවිලි හොඳට උරා ගන්න හැකියාවක් ඊළඟට ඔයගලන්ගේ මුහුණේ තියෙන තෙල් උරා ගන්න හැකියාවක් මේ චාකෝල් වලට තියෙනවා. ඉතින් පීල් ඔෆ් මාස්ක් එකෙන් ඔයගලන්ගේ ඩෙඩ් සෙල්ස් අයින් කරනවා වගේ කුණු දූවිලි අයින් කරනවා වගේම මේ චාකෝල් වලට හැකියාවක් තියෙනවා කුරුලෑවල ක්‍රියාත්මක වෙන බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාවකුත්. අන්න ඒ හේතු නිසා ඔයගලන්ට මේ ප්‍රොඩක්ට් එක යූස් කරොත් එහෙම කුරුලෑ ඇතිවීමේ අවදානම නැත්තම් පිම්පල්ස් ඇති වෙන එකත් ඔයගලන්ට අඩු කරගන්න පුළුවන්. ඉතින් ගයිස් ඔන්න ඔය කරුණු ටික තමයි ඔයගලන්ට ප්‍රොඩක්ට් එක ගැන දැනගන්න තියෙන්නේ. දැන් එහෙනම් අපි යමු මේ ප්‍රොඩක්ට් එක කොහොමද යූස් කරන්න කියන දේ බලන්න. මුලින්ම ඕගොල්ලෝ මේ ප්‍රොඩක්ට් එක යූස් කරන්න කලින් කරන්න ඕන දේ තමයි ඕගොල්ලන්ගේ මූණ හොඳට පිරිසිදු කරගන්න එක. ඊට පස්සේ ඕගොල්ලන්ගේ මූණ හොඳට ටවල් ඩ්‍රයි කරගන්න ඕනේ. හොඳට මූණ තියෙන තෙත මාත්තු කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මොනවද කරන්න ඕනේ කියන දේ අපි මේ ප්‍රොඩක්ට් එක යූස් කරන ගමන්ම බලමු. කලින් ඔයාලට කිව්වා වගේම මේ වැඩේට ඔයාලගේ මූණ ක්ලීන් කරගෙන ටවල් ඩ්‍රයි කරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට ඔයාලගේ කොණ්ඩේ කාව වෙන විදිහට කැප් එකක් හරි හෙයා බෑන්ඩ් එකක් හරි දාගන්න ඕනේ. මාස්ක් එක දානකොට කොණ්ඩේ මූණට වැටෙන එක නවත්ත ගන්න තමයි ඒ දේ අවශ්‍ය වෙන්නේ. ඊළඟට මාස්ක් එක ඔයාලගේ ඇඟිලි වලට අරන් මුළු මූණටම ඇප්ලයි කරගන්න. මාස්ක් එක ඝනකම වැඩිත් නැති ඝනකම අඩුත් නැති මිඩ් රේන්ජ් ලේ එකක් විදිහට දාගන්න ඕනේ. ස්කින් එක පේන්නේ නැති ගානට මාස්ක් එක ඇප්ලයි කරා නම් ඇති. මාස්ක් එක දානකොට ඇහිබැම අහුවෙන්නේ නැති වෙන්න දාගන්න. ඒ වගේම රැවුල තියෙන හරියට ඇප්ලයි කරන්න එපා. මොකද පීල් ඔෆ් එක හරියට සිද්ධ වෙන්නේ නැති නිසා. ඕනේ නම් රැවුල ෆුල් ෂේව් කරලා මාස්ක් එක ඒ හරියටත් ඇප්ලයි කරගන්න පුළුවන්. ඊළඟට විනාඩි 20ක් යනකම් මේ මාස්ක් එක ඩ්‍රයි වෙනකම් ඕගොල්ලෝ ඉන්න ඕනේ. ඉතින් මේ විනාඩි 20ේ කැමති දෙයක් ඕගොල්ලන්ට කරන්න පුළුවන්. විනාඩි 20 ඉවරනකොට ඔයාලට තේරෙනවා මාස්ක් එක ඩ්‍රයි වෙලා තියෙන්නේ. ඒ වගේම ෆේෂල් මසල්ස් පවා මුණට තද වෙලා තියෙන්නේ කියලා ඕලන්ට තේරෙනවා. ඊට පස්සේ මේ විදිහට යට ඉඳන් උඩට මාස්ක් එක පීල් ඔෆ් කරන්න පටන් ගන්න. හරි තික්නස් එකට මාස්ක් එක දාලා තියෙනවා නම් කැඩෙන්නේ නැතුව එක ලේයර් එකටම මාස්ක් එක පීල් ඔෆ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉතුරුලා තියෙන මාස්ක් යන්තම් මුණ වතුරෙන් වොෂ් කරලා අයින් කරලා දාන්න පුළුවන්. දැන් ඔයාලටම බලා ගන්න පුළුවන් ඔයාලගේ මූණේ තිබ්බ ඔයිලි ගතිය අඩු වෙලා තියෙන්නේ වගේම වයිට් හෙඩ්ස් තිබ්බනම් ඒවත් මාස්ක් එකට ගැලවිලා ඇවිත් තියෙන්නේ කියන එක. ඉතින් ගයිස් ඔන්න ඔය විදිහට තමයි ඔයගලන්ට මේ ප්‍රොඩක්ට් එක යූස් කරන්න තියෙන්නේ. ලොකු දෙයක් නෑ. ඔයගලන්ට ගෙදරදීම බොහොම පහසුවෙන් කරගන්න පුළුවන් වැඩක් මේක. දේවල් කිහිපයක් තියෙනවා ඔයගොල්ලෝ මේ ප්‍රොඩක්ට් එක යූස් කරනවා නම් තව දැනගන්න ඕන කරුණු. එක දෙයක් තමයි ඔයාගේ මුහුණේ තියෙන සම ගොඩක් වියලින නැත්නම් ඔයාට ඩ්‍රයි ෆේෂල් ස්කින් එකක් නම් ඔයාට තියෙන්නේ මේ ප්‍රොඩක්ට් එක ඔයා සාමාන්‍යයෙන් දෙහිකට පාරක් නැත්නම් සති දෙකම ආරකට පාරක් වගේ කාලයකට තමයි ඔයා මේ
ප්‍රොඩක්ට් එක යූස් කරන්න ඕනේ ඊට වඩා අඩු කාලයක් අතුරත යූස් කරන්න ගියොත් ඕගොල්ලන්ගේ මුහුණේ ඉරිටේෂන්ස් වගේ දේවල් ඇති වෙන්න පුළුවන් ඒ වගේම ඔයාට තියෙන ඔයිල් ෆේස් එකක් නම් නැත්තම් ඒ කියන්නේ හැමතිස්සෙම තෙල් ගතියෙන් තියෙන නැත්තම් අර දිලිසෙන ගතිය හැමතිස්සෙම වැඩිපුර තියෙන සමක් නම් ඔයාට තියෙන්නේ ඔයාට පුළුවන් මේ ප්‍රොඩක්ට් එක සතියකට පාරක් නැත්තම් සති එකහමාරකට පාරක් යූස් කරන්න ඉතින් ඒ විදිහට යූස් කරොත් ඕගලන්ට හොඳ ඉෆෙක්ට් එකක් මේ ප්‍රොඩක්ට් එකෙන් ගන්න පුළුවන්. ඉතින් ඕගලන්ට එන ලොකුම ප්‍රශ්න මන් දන්නා මොකක්ද කියලා. ඒ තමයි මේ ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එක. ඉතින් මේ ප්‍රොඩක්ට් එකේ නැත්නම් මේ පැචිනෝස් බ්ලැක් මාස්ක් කියන ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එක ඒගොල්ලෝ සනහන් කරලා තියෙන්නේ රුපියල් 3000ක් විදිහට. ඉතින් මේ ප්‍රොඩක්ට්ස් ඕගලන්ට කොහෙවත් ස්ටෝර්ස් වලින් ගන්න බෑ. ඒගොල්ලෝ දැනට ඔන්ලයින් ඕඩර්ස් විතරයි සිද්ධ කරන්නේ. ඉතින් මේ ප්‍රොඩක්ට් එක ඕගලන්ට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. මතක තියාගන්න මේකට වෙනම ඩිලිවරි කොස්ට් එකක් ඇඩ් වෙන්නේ නැහැ. ඕගලන්ට ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එක විතරයි ගෙවන්න ඕනේ. ඒ කියන්නේ රුපියල් 3000ක් ගෙවුවොත් ඕගලන්ට මේ ප්‍රොඩක්ට් එක ඕගලන්ගේ ගෙදරටම ගෙන්න ගන්න. ඉතින් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා පැචිනෝස් ශ්‍රී ලංකා Facebook page එකේ link එක සහ Instagram link එක. ඉතින් ඕගලන්ගේ විස්තර දාලා ඒගොල්ලන්ට message එකක් දැම්මොත් එහෙම ඕගලන්ට ප්‍රොඩක්ට් එක ගෙදරටම ගෙන යන්න පුළුවන්. ඉතින් ගයිස් ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි අද මට මේ වීඩියෝ එකෙන් ඔයාලොත් එක්ක කතා කරන්න ඕමනා වෙලා තිබ්බේ. ඔයගොල්ලන්ගේ හිතට එන අදහස් මේ වීඩියෝ ගැන හිතට එන අදහස් මතකද පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයගොල්ලෝ හිතනවා නම් මේ වීඩියෝ එක හොඳයි මේ වීඩියෝ එකෙන් යම් කිසි දෙයක් ඔයගොල්ලන්ට ලැබුණා කියලා වීඩියෝ එකට ලයික් එකක් දානත් අමතක කරන්න එපා. ඒ වගේම මම ඔයාලට කලිනුත් කිව්වාගේ ඔයගොල්ලෝ තාමත් Fashion with Dave YouTube channel එක subscribe කරලා නැත්නම් ඉක්මනටම පල්ලෙහා තියෙන subscribe button එක ඔබලා subscriber කෙනෙක් වෙන. එතකොට ඔයගොල්ලන්ට මම fashion related grooming related video එකක් දාපුවාම ඒ ගැන විස්තර දැනගන්න පුළුවන්. තව දෙයක් තමයි මම පල්ලෙහා description එකේ දාලා තියෙනවා Fashion with Dave Facebook page එකේ link එක සහ Fashion with Dave Instagram profile එකේ link එක. ඉතින් ඕගොල්ලන්ට ඒ social media හරහා ගිහිල්ලත් මම video එකක් දාපු ගාම ඒ ගැන විස්තර දැනගන්න පුළුවන්. ඉතින් guys අදට ඕගොල්ලන්ට ගෙන ආපු video එක මෙතනින් ඉවරයි. මේ වගේ තවත් fashion related grooming related video එකකින් ඕගොල්ලන් ඉක්මනට හම් වෙන අදහසින් මම දැනට ඕගොල්ලන්ගෙන් සමු ගන්නවා. ඕගොල්ලන්ට good luck.